වසරකට මිලියන 1.3කට අසන්න පිරිසක් හදිසි අනතුරු නිසා රෝහල්ගත වෙන බව අනතුරු වැළැක්වීම සහ කළමනාකරණ ඒකකයේ අංශ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසනවා. අනතුරු වලින් තොර සුරක්ෂිත වසරක් යන බැවින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. වාර්තා වෙන අනතුරු වලින් 50%කට එහා වාර්තා වෙන්නේ ගෘහස්ථව සිද්ධ වෙන අනතුරු. හදිසි අනතුරු නිසා මිය යන ප්‍රමාණය දවසකට දළ වශයෙන් 32ක් 35ක් අතර ප්‍රමාණයක්. දවසකට සාමාන්‍ය 10,000කට 12,000කට විතර ප්‍රමාණයක් එහා පැත්තේ ඇඩ්මිට් වෙනවා. අවුරුද්දකට මිලියන 1.3ක ප්‍රමාණයක් රජයේ රෝහල් වලට නේවාසිකව ප්‍රතිකාර ලබන්න ඇතුළත් වෙනවා. 2019ට සාපේක්ෂව 2021 අවුරුද්දේක COVID-19 ගෝලීය වසංගතයත් එක්ක මරණ ප්‍රමාණයත් අඩු වුණා. හදිසි අනතුරු වලින් රෝහල් වලට නේවාසිකව ප්‍රතිකාර ලබන්න එන අයත් අඩු වුණා 12%ක් විතර. හදිසි අනතුරක් සිදු වූ වහාම රෝගියා ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ වැදගත්කම විශේෂඥ වෛද්‍ය සිනිත ලියනකේ මහතා මෙහිදී පැහැදිලි කළා. සමාජ මාධ්‍ය භාවිතය සමග හැමෝම පුරුදු වෙනවා ඡායාරූපගත කරන්න. ඒක සමාජ ජාලවලට යොමු කරන්න. දරුණු අනතුරක් වුණාම ඒ රෝගියාගේ ජීවිතය ගලව ගන්න හොඳම අවස්ථාව තමයි පළවෙනි පැය. රෝගියා ඉතාමත් ඉක්මනින් රෝහල කරා යොමු කරවන්න ඕනේ. ඒක යම් කිසි හේතුවක් මත ප්‍රමාද වෙනවා නම් රෝගියාට යම් කිසි අසාධාරණයක් වෙන්න පුළුවන්. ඔහුගේ ජීවිතය රැක ගන්න. බෑතර පිළියන්දල බොකුන්දර ප්‍රදේශයේ අද සිදු වූ අනතුරකින් එක් පුත්කලෙකු ජීවිතක්ෂයට පත් වුණා. කාන්තාවක් පැදවූ සුඛෝපභෝගී ජීප් රථයක් මෙම පුද්ගලයාගේ ගැටීමිනුයි අනතුර සිදුව තිබෙන්නේ.